නමුෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුෝතස්ස භගවතෝ වරාතෝ සම්මා සම්බුද්දස්ස. නමෝතස්ව භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කට මංචභික්කවේ දුක්කන් අරිය සච්චං ජාතිපි දුක්කා ජරාපි දුක්කා මරණම්පි දුක්කන්. සෝක පරිදේව දුක්කදෝ මනස්සායාපි දුක්කා. අපියෙහි සම්පයෝගෝ දුකෝ පියෙහි විපයෝගෝ දුක්කෝ යම්පිටටන්න ලැබති තම්පි දුක සංකිච්චයන පංචුඋපාදානස්කන්දා දුකාති සදදාවන්ත පින්වතුනි විමුක්තියරණ භාවනමධ්‍යත්ථනයේ පවත්ව ගැනෙ න. මාසික භාවනා වැඩසටහනේ මේ දක්වා සති පට්ටාන සූත්‍රයේ අන්තරගත දම්මානු පස්සනාව පිළිබඳව ධර්ම කරුණු පැහැදිලි කරගනාව. ගිය මාසය තුළ තමාන් ප්‍රස්සනාව සච්්‍ය පබ්බයට අයිති දුක්ක සත්්‍යය සමුදේශත්වය, නිරෝධ සත්්‍යය, මාර්ග සත්‍යය කියන චතුරාය සත්ය පිළිබඳ දේශනාවල පළවෙනි දේශනාව ආරම්භ කරා. අද දවසි බලාපොරොත්තු වෙන්නේ ඒ චතු සත්්‍යය දුක් කාර්ය සත්්‍යය පැහැදිලි කරපු තැන බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මපාටයටෙන් කැටියෙන් දේශනා කරපු ධර්මපාටය පිලිමඳ කර්ුණු ඉදිරිපච්චරන්හයි. මෙහිදී බුදුහාමුදුරුව දේශනා කරනවා කුමක් ද දුක කියන්නේ ඇැත්තන් දුක්කාආර්ශත්්‍යය කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන දුක මකක්ද එතැන්දී පහදිලි කරන්නේ ජාතිය දුකයි ජරාව දුකයි මරණය දුකයි සෝක දුකයි පරිදීව දුකයි ඔයාදිී වශයෙන් අපි දන්න දුක්ක සත්්‍යයට පාලි වචන ටිකතමයි මෙතන අන්තරගතකටළ තියෙන ද මෙහිදී මතකතියාගන්න ඕනේ මං පලවැනි දේශනාවේදීත් පැහැදිලි කරා මේ දුක්ක සත්්‍යය දුක කියන එක මේ සංසාරගත සත්වයන්ට බුදු හාම්දුරෝ පෙන්නනවා දුක තේරෙනවා. ුවක් සමහරයවතය නොතේර ඉන්න පුළුවන් ධහරණයක් ගත් තම කාමලෝකයේ දුක යථභූත වසයෙන් අවබෝධ කරගන නැත්නම් කාමලෝකයේ දු අවබෝධ කරගන තමයි රූපාවචරන අරූපාවචර ධ්‍යානලාබීන් බිහිවින් හැබැයි දුකේද සංසාර දුකේ කාමාවචර පැත්තු විතරයි දන්නේ. එනිසා මෙම පැහැදිලි කරලා දුන්නා තැ ආලාර කාලාම ගත්තත් කාමාවචරව උපදිනක දුකයි කියල දන්න. නමුත් රූපාවචර උපත්තිය දුකක් විදිර කලකන්නේ. එවගේම රූපාවචර ජරාව කියන එක ජාති ජරා ඒව නෑ ඒගොල්ගේ විශ්වාසය ප්‍රූපාවචර තත්ත්වේදී මරණය කිල එකක් නෑ අවසානයක් නෑ කියල. එක නොදනුවච්චමක්. එනිසා එවිදිහට වැරදි දිට්ටි ඇති වෙලා තියෙනවා. මු සෝ රූපාවචර්මානක තත්වේ නෑ ප්‍රහ්මේත් තුල සෝකය නෑකිල ගෙන ගන්න බ්‍රහ්ම ලෝක කිහිල් ලනව. මනුස්්‍යයා එක ගෙනගන්නේ අර රූපාවචර දෙයානයකට සමවැදුුම සෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාස කැමතිදේ නොලබීම අකමැති දේ නොලැබීම ඔය කියන එකක් වත්නෑ. එනම් රූපාවජරධානයක් තුළ නැතිදේ එවැනි උපත්තියක් ලබ තත්ත්වන්ට නෑගිය එකක තීන්දු කරගන්න පජානාති වෙන්නේ අවබෝධ වෙන්නේ ඒ දෙයානය තුළයි. එමනතිව වෙනත් ඉගනගන නෙමේ. ඉළඟට හැබැයි කාමාවචර උපාධාන දුකයිගන එක එකත් අවබෝධයනවා ර උපාධාන ලබාගත්ති කෙනාට. එනම් උපාධානය ගන එක ආලර්කාලාම දන්නවා. ඒෙන් ඒගොල්ල උපාාන සම්පූර්ණයෙන් නැති කරන්න කාමලෝකය උපාධාන තාවකා ලිකොන් අතරකර ගැනීම දුක නැතිතැට පත්වීම කියලයි එතකොට අවබෝධවෙලා තින්. ැ මෙන්නේ ආදී වශයෙන්. එකක් පුද්ජලයාගේ ඒ මානසික මට්ටං අධ්‍යාත්මික දිවුණු ක්‍රමාණුව මේ බුදුහාමුදුරුව දේශනා කරන දුකම අවබෝධයක් ලබල තියෙනවා හැබැයි එක දෙයක් අඩුවෙනවා දුක ඒ විදිහෙට අවබෝධ වනාට දුකට හේතුව අඩුවකින්මයි ගන්න එක යන්න දුකට හේතුව තන්හාම කියලා ගන්නෑ කවුරුව දුකට හේතුව වෙනක් විධ හේතුම් ගන්නු. තැන් ආලාර කාලාමවැනි අධ්‍යාත්මික ගුරුවරු නීවරණ දුකට හේතුව ලෙස පත්්‍යක්ෂල් ලෙස අවබෝධ කරගන්න. නීවරණ නැති තැන දුක නැතිවෙනවා. ඊට පහල ඉන්න මනුස ස්වරූපයේ අයත් එක එක විදිහත දුක නැතිතැන තමන්ගේ දැනුමවඩ තමන්ගේ අවබෝධයවුද තීන්දු කරන්න පුළුවන් ඒ තන්දු කරන හේතුව ගන්න එතකොට නීවරණ නැති දැන දුකනෑ කියන කිය සාමාන්‍යත්තට වත් යන්න බෑ සාමාන්‍ය මනුක්ෂයට සාමාන්‍ය මනුෂසයන්නේ නීවරණනොලින් හදල දීපු දෙයක් දුකනෑ කියන එක තමයි තිීන්දු කරන්නේ උදාහණයක් දිට දැන් ජරාව දුකයි එක යන්නේ වෙනස් වීම. උපත්යල් ලබපු ඕනම සත්්‍යෙක් මරණය දක්වා ඒ වෙනසකට සාරීරීකව පත්වෙන මෙක ජරාවගෙන සාරීරිීක වෙනසයි මේ කියන්නේ කායික වෙනසු එතකොට ඒ කායික වෙනස දැන් මහළ වෙනකොට මනුසෙක්ක වුණත් ඉස්සර තර්ුණ ගලයදිබිච රීරය නෙවෙයි කියන එක තේරෙනු එතකොට එයාට හැබැයි දුකට හේතුව එයා කියන්නේ ද මේ විදිට ශරීරයේ වැහැරෙන්ඩ හේතුව ශරීරය හම රැලිගටෙන්ද හේතුව එකතයාගේ දිට්ටියේතුව එයාට එක දුකක් මෙම නැතුව තිබුණ නම් හොඳයිගෙනගේ නොයගෙන් දුකක් වෙන්න නෝ දිටියතුවල දුකන්තර්ගත වෙනවා න හේතුව හිතන්නේ මේකට හේතුව මහලු කමයි. දෙ නහො නුසයට හිතෙන දවල් ජාලාර කාලාමට හමර එලිවවැටනකට දුකයි ඒකට හේතුව මහලුකමනිවී පංච නීවරණයි සාමාන්‍ය මනුෂසයට මහලුකමයි එම් එයාගේ දැන් දුක නැති තැන මහලුකම දුකට හේදුව නම් දුක නැති තැන තර්මකම එතක දුක නැති කරන මාර්ගය මහලු පෙනු මහ කරලා තරුණු පෙනු මහ ල බාගෙන. ඔන්න සාමාන්‍ය මිනිස්සුන්ගේ දුක පිළිමඳව වැරදි අදහස. තවට ඒ වැරදි අදහස නීවර්ණත්නවී නීවර්ණ දුක කියලත් දන්න නීවර්ණෝලින් හදපු ස්වභාවයක් තමයිඇතකට මහලුකම් හා තරුකම්. මහල් ොහා තරුණ යහා මිනිස්සු හැදුවේ පංචනී වන්න එතකට තව ඊටවැඩිය එහෙ මහළ වෙනකොට මෙහෙම වෙනවා තමයි කියලා හිතල මහළුකමර ඒ දුකට හේතුව ගන්න ඇතුව මේකට අහවල් විටමින් අඩුවීම ගලලා ගන්න පුල එකකට දුකට හේතුව ඒවා හයා ගැන්න මේ පර්ේෂගේ වෛද්‍යෝරු ට දුකට හේතුව විටමින් ඒවා ගාණ්ඩ පුළුව බොන්්ඩ පුළුව ඒතයි මාර්ගීතකොට දම මේ විදිහට අර නීවරණ යට පච්චරපු ස්වරෝපයක් ව නැති මනුස්ය ගත්තොත් ඔය කිය දේශනා කරපු දුක්ටික ගත් තමේ දුක්කොල ඒ දුකට හේතු විදිහට ගන්නේ නීවර්ණෝලින් හදලදීපු තවත් ප්‍රතිඵලයක් විතරයි එතන තකොට තවත් මුලාවකට පත්තේ දී නීවරණ මේට හේතු කියන කවබුධ කරගන්න බෑ නිවර්ණොලින් හොයාගත්ත නීවරණ උදව්වෙන් පරේෂණ කරපුන්දේ උදව්වෙෙන නවරණ එ පරේෂණයෙන් හොයාගත්තය අලුද්දය න අලුදේවල් හොයාගෙන එකොට මනිසාහ හැමදාම ියුණවෙනවා කියලා දුකෙන් දුකට පත්වෙනවා. මෙයට තමයි එතකොට වර්තමානගත්තම විෂයක්වනිසය වසේ මනුස්වයෝ කිස්තපූර සය පස්වනිසය වසේ බුදුහාමුදුරෝජීවත් ච්චේ ජියුමානෝ හිටියේ. ඒ ජීවවාන වැඩ සිටි කාලයේ අඩකාලය ගත් නම අදකාලෙන් මිනිස්සු වැඩියෙන් දුක්වෙදිිනවා. එදා කාලය අය ඊට වැඩිය අඩුවෙන්දික්විින්ද. හේතුව තමයි මේ නීවර්නෝලිින් අලුද්දේවල් සොයා ගැෙන. නිීවර්නෝලිින් අලුදේවල් හොයාගාන එක තමයි ධර්මයෙන් කියන්නේ මහෙච්්‍යවීම මහෙච්්‍යවීම අනුවතකොට දුකෙන් දුකට පත්වෙන් නොමිනිස්සු. අල්පේච්ච භාවය තුළ නීවරණ තිබුණට අ අධික දුකක්ගේෙන්ද පුළුවන් වෙදිහේ ස්වරූපය අඩුවෙනෝ. නීවර්ණ යටපච්චර ගන්න ලේසුෙනවා මහිච්ච වෙන ගොට නීවරණනොලින් වැඩවැඩියෙන් ගන්න හින්දා නීවර්ණ යටපච්චර ගන්න අපහස වෙනු. නැවොම තත්ත්වත්තමයි සාමාන්‍යයෙන් අපි ළඟතියෙන්. හාමානි මනුසයන් තත්ය තකොට අධ්‍යාත්මිකව රූපාවච්චර අරෝපාවච්චර ධ්‍යන සත්්‍ය ලෙස ලබකවා යඇග යෙන්නේ දුකට හේතුව නීවරණ කියලා පජානාතීගෘතය ගුණයක් යථභූත අවබෝධයක්. දැන් එ නිසාවෙන් බදුහාමුදුරුවමතන්දී පැහැදිලි කරනවා මේ දුක කියලා ආර්යවිනි දුක කියන්නේ මේ ලෝකයා කියන මේ ටික මයි. මොනවද ඉපදීම ජරාව මරණය සෝකය පරිදේවය කායක දුක දුක්කේ කියන්නේ දෝමනස්ව ස්වරූපය හැමතිදේ නොලැබීම අකමැතිදේ ලැබීම යන් කිසි යම් පිචච අයං මෙ ස්තරයක්ත්තිය නව සතිපටතන් සූත්‍රයේදී යම් පිච්චන් නලබති තම්පි දුක්කා. ඒ යමක් අපේක්ෂා කරන්නවා කැමති දෙයක් නේ ඒ අපේක්ෂා කරනවා ඒක ලැබින්නේ ඒක ටික් පැහැදිලි කරගන්න වෙන අපි ප පස්ස පැදිලි කරන්නම් ඒගන්නේ දැන් කෙනෙක් ජරාවට පත් වෙනවා අනිවායෙන්ම එ සංසාර ස්වරූපයක් නමුත් මනුස්්‍රය හැමෝම ජරාවෙන් මිදෙන්ට කැමති වෙනෝ එක හින්දා මේ පලමු දුකා ජාති ජරා මරන්න සෝක වගේ දේවල් නැවත්ත නැවත දු ඇතිකිරීමට හේතුවෙනවා එක පැහැදිලි කිරීමක් උදහමුදුරුවෝ මේ සතුපට අන්න සූත්‍රීද වෙනම කරනු දැන් අපි බලන්න ඕනේ මේ ජාති ජරා මරණ සෝක පරිදේව දදුක්ක දෝපනස කියන ඒවා සාමාන්‍ය මනුස්්‍යයෝහ හැමෝම දන්න දේවල් දන්නේ මොකද මනුස ජීවිතයේ ජීව ක්‍රියාවලිය තුළ අත්දකින්න පුළුවන් දේවල්. මේ සෑම එකක් ඇතුල්ලම මේ සෑමකම දුක කියන එක එතකොට අන්තර්ගතයි. නමුත් මේ දුක අන්තර්ගත වෙන්නේ මේ මනුස්ස ක්‍රියාවලිය හින්දනවේ. ඒ මනුස ක්‍රියාවලියේ ඒ කියන ගුණා අංග ජාතියෙන්ඩ පුළුවන් ජරාාවෙන්ඩ පුළුවන් මරණය වන්නඩ පුළුවන් සෝකයේ වන්නඩ පුුවන් පරිදේව වෙන්ඩ පුුවන් ඕ මොන හරි කාරණයක් මතින් බිහිවෙන්න දැක්ම තුළයි. ඇයි දුකන්තර ව දුකන්තර් ගතවෙන්න දිට්ටිය තුළයි. තට දිට්ටිය තුළ පිහිටන සුරූපයු තමයි මේවා සිදුවන්නේ. තම බුදුහාම්දුරන්ගේ දේශනාවල මේ දුක ඇතිවෙන්න දුකට කියන තවත්න මටතීයන අකුසලේ දුකයි. තොට අකුසල් දහයක් තින. අකුසල් දහයි දුකයි දුක ඇතිකරන ක්‍රමේ තමයි අකුසලේ අකුසලේ නැති තැන දුකනයි. මේ දේශනාාවයේ එතකොට දුක්ක ආරිසත්්‍යයේදී ජාතිය දුකයි ජරාව දුකයි මරණය දුකයි සෝකය දුකයි පරිදේවය දුකයි යාදී වසේ මේ ජීව ක්‍රියාවලේ දකින්ද පුළුවන් කාටත්තේරෙන දැනුමක් නැතුව ධර්මයක් ගැන ඉගෙන ගන්න ඇතුව සාමාන්‍යයෙන් මනුස්‍යයා ළඟ තියෙන සත්තු ළඟ තියන ගුණ තික තමයි මේ දුක්කාරි සත්වේ පෙන්නුම් කරලා තියෙන්. නමුත් දර්මාණු කෝල බුදු හමුදුරුවෝ පහැදිලි කරන්නකොට තව වෙනත් පිදිහකට මේ දු කොහෙද දුක තියෙන්නේෙ කෙල දේශනා කර. ඒ දුක වර්තමානයේ දුකක් කියන එක ය මේම පින්වතුන්ට ජාති ජරා මරණ ඒවා නැති වුණත් මේ බණහනකොටත් දුකක් තියෙනම්. මේ දුක එතකොට අර හේතු අර කියන කාරණාවල නැතිමුණට මේ දුක ඇති කරන්න ඕනේ දිට්ටිය තුළනං ඒ දුක විද්‍යාමානවෙන් ඕනේ ඒ දිට්ටියිය තුළ අන්තරගත වන දම් ඕල හා අනිකුත් දම් ඕලයි. එෙනම් මේ දුක කියන එක ක වරූපයකින් පැහැදිලි කරන්න කොට තයි මේ අකුසලයකයි ත අකුසල් දහය දුක අක්සල් දහය ගැන මේ පින්වතුන් දන්නු කායක අකුසල් තුනයි වාජසික අකුසල් හතරයි සංකල් පී අකුසල් දෙකයි දිත්්තිගත මිත්‍යා දෘෂ්ටි අක්සලයයි. එහෙනම් බුදුහාම්දුරුවෝ පෙන්නන චතුරායි සත්‍යය අන්තර්ගතය නොව අවස්ථාවල මේ අකුසල් හයෙන් එකක්. අන්තරගත වෙන්නු. ඒකනුත් නම් බැලුවම මේ අකුසල් දහයෙන් අනිවාරයෙන්ම අකුසල් දහයෙන් තුනක් තියෙන අවස්ථා තිය නො අකුසල් එකට දෙකක් තියෙන අවස්ථා තියෙන. තට අකුසල් තුනක් තියෙන අවස්ථා තමයි කායික අකුසලයක් තියනවා නම් ඒ කායික අකුසලේ එක්ක තුමැරීම කියන කායිකකුසලයක්ක අභිජ්්‍යා හෝ ව්‍යාපාද ඒවගේ මිත්‍ය දෘෂ්ටි අන්තර්ගතයි. එනම් කායිකකුසලයක් සිදු කරන්න පුළුවන් වෙනවා මිත්‍යාදෘෂ්ටය අභිද්්‍යා කායිකකුසලේ තුනක් අන්තරගතයි. එහෙම ැත් නම් මිත්‍යා දෘෂ්ටිිය ව්‍යාපාදකායිකකුසලේ එතනත් තුනක් අන්තර්ගතයි. ඒවගේ වාටසික අකුසලයක් කරන මුසාවාදාපි සුුණවාචා ප රුසාවාචා සම්ප්පලපා කියන වාචසි තිය හැම තැනම අනිවාරයෙන් අකුසල් තුනක් දහයෙන් තුනක් අන්තරගතයි. මොනවාද මිත්‍යාදෂ්ටියය අභිද්්‍යා එක් වාචසිකකුසලය. එහම නැත්නම් මිත්‍යාදෂ්ටිය ව්‍යාපාදය එ වාචසිකකුසලය. එනම්කා අකුසල් තුනක් යටතේ යන අකුසල් තියන්නේෙ කායික අකුසල් හා වාජසික අකුසල්. අකුසල් දෙකක් යටතය තියෙන අකුසල් තියෙන්නේ මානසික අකුසල් සංකල්පයනාවලින් නවතින අකුසල්. කායික ක්‍රියාය අකුසලයට ඒ දෙන්නේ වාටසික ක්‍රියාය දෙන්නේ. දැන් මේ පින්වතුන්ට මේ බණහන කොට උුනත් තියෙන අකුසලය මානසික ස්වරූපය එක ඇ කියන්නේ. දිිට්ටියයේ මිත්‍යා දෘෂ්ටියයි අභිද්‍යායෙක්ක හැදන එකක් හෝ මිත්‍යා දුෘෂ්ටියයි ව්‍යාපාදික්ක හැදන අකුසලයක් එක කායිකව විතික්‍රමණය වීමක් නෑ. වාටසිකෝ එන්නෙත් නෑ. දැන් මේ කායික හෝ වාටසික මට්ටමට අකුසලයක් සංවර්ධනය වනුත් එතන අකුසල් තුනක් දහැන් තුනක් එතකොට අන්තර්ගත වෙනවා එහම අකුසල් තුනකින් හැදන ඒවා කර්ම පතකී කර්ම පතකී ඒවා හැමේ එකකුම සතරාපායේ විපාක දෙන්න පුළුවන් සමහරයේවට සතරපාය උපත්තිය ලබා දෙන්න පුුව එක තමයි ධර්මයෙන් පැදිි කර. එතට කායක අකුසල් වාජසික කකුසල් තවයි මේ සතරාපාය එක් සංසා අශංසාරය බැඳීමති. එහ නැතිව මානසිකා කුසල් නුසලෝකෙත්තු පත්තිී බාද දෙන්න පුළුවන්ගේවතියනවා ද ඒවාගේම විපාක ලබා දෙනවා දේවත්වේ විපාක දෙනවා හැවැ මේ අකුසල් එකක්වත් ්‍රහ්මත්වය විපාක දෙන්නේ එහනම් මේ අකුසල් දහය නියෝජනය කරන්නේ පංච නීවරණයි පංච නීවරණ නැත්නම් මේ අකුසල් දහය දහයි එකක්වත් කියන්න බෑ දැම මහෝතෙත් එතකොට ව්‍යාපාදය හරි අභිද්්‍යා හරි සංකල්පනාවල තියෙනවනං ඒ ඒ ව්‍යපාය හෝ අවිද්්‍යා ඇතිකරන කාරකය නීවර්ණයි. ඇැ ඉදිට මේ අකුසලය දුකයි ගෙන එක තේරුම අපි ගෙනගඩා. ඉල්ළඟට බුදුහමුදුරෝ පෙන්න්න නවා දැන් ධර්ම තුවල අපිට මේ අකුසල් දහයම සිදුකරගණ්ඩ චෛතිසික වරුව පෙන් නැත් නම්ේ මනෝමයේ ස්වරූපයෙන් අනිවාරයෙන් අවශ්‍ය කරන අකුසල් දෙකයිති අනිවායෙන් මේ දෙකෙන් එකක් අන්තර්ගතවෙන් ඕන සියල්ලුම අකුසල් කරන්න මේ අකුසල් දහයෙන් එකක් හරි සිදු කර ඒ දෙක තමයි එක්කෝ අභිද්්‍යා එක්කෝ ව්‍යාපා්දිී දැන් තවදුරුටත් මෙතද සල්කා බලන්න ඕනේ දැන් ව්‍යාපාදය කියන්න සංකල්පීය අකමැති සිරීමේ ගැටීමෙන් ඇතිවන්න අකුසලයක් අභිද්ඥා කියන්නේ සංකල්පී වශයෙන් සිතුම් පැතුවොල ඇලීමෙන් ඇතිවෙන අකුසලයා දැන් ව්‍යාපාදය කියන අකුසලය වාටසික අකුසලයක් බවට හැරෙන් නැත්නම් කායික අකුසලයක් බවට හැරෙන් නැති වුණ හැදැරෙන් නැතින් හෝතක ව්‍යාපාදයට මානසික ස්වරූපයේ විතරක් තියෙනකොට කියනවා දෝමනස්සේ කියලා. එහ දැ මේ පින් ඔතුන්ට මේ වෙලාවේ තියෙනව නං අකුසල් දෙක ප්‍රධාන අකුසල් දෙක තමයි එක්කෝ අභිද්්‍යා නැත්නම් දෝමනස්ව. දැන් අභිද්‍යා දෝමනස්ව කියන අකුසල් දෙකට මනුස්්‍යය සීමාව වෙන්නේ සබ්බ පාපස්ස අකරණං කියන ගුණේ තියෙනකොට විතර. නැත්නම් මනුස්්‍රයා සබව පස්සා කරණන් කියන ගුණියේ නැට් නං අභිද්්‍යා ව්‍යපාදුවනො එක. දෝමනස්්‍රයට මානසික අකුසලේ දෝමනස්ස ස්වරූපයකට පැත්වෙන්නේ මානසික පීඩාවක් විතරක් බවට පත්වෙෙන්නේ සබවපස්ස කරණන් ගුණේ තියෙනකොටයි ඇැම බනහන්න නිසාවෙන් කායික අකුසල් සිදුවන්නේ වාචිසික කකුසල් සිදුවෙන් නැතිවිට හටගන්න ඕනන් හටගන්න තියෙන්නේ අභිදඥා දෝමනස්ස මේ අකුසල් දෙක තිය ැ මන ඕනම අකුසලයක මේ ලක්ෂණ දෙකවත් තියෙන් ඕනේ. අභිද්්‍යා දෝමනස්ස. එතකොට එහෙනම් වර්තමානයේ දැන් දුකක් තියද මට දුකක් නැද්ද කියලා තීන්දු කරන්න වෙන්නේ ඔන්නහොය දෙකි. එ දුක කියන එක බුදුහම් ගැග ධර්මයෙන් චෛතිසක තවරූපයෙන් කවුර හරී ගෙනගඩ යනවනම් දුක තියෙන තැන හා දුක නැති තැන වෙන්කරගන්න යනවනම් වංකර ගන්න තියෙන්නේ ධර්මතා දෙකයි. කොහේ හරි අභිජ්්‍යා ස්වරූපයක් තියද එතන තියනෙත් දුකයි ඒ මොහොන්තිේ දුක තියෙන. එසකට දෝමනස්ස ස්වරූපයක් තියදම් ව්‍යවාාදති වුණත් දුකමයි අපිට දැන්වේ අර සබභ පාපස්සසා කරණන් ගුණේ තියෙනෙ හින්දා මේ වෙලාව තියෙන්නේ ව්‍යාපා දෙනවෙයි මනස්යි එම් දෝමනස්වය හටගන්න තැන දුකයි දැම්බලන් එහම නම් දුකක් කොහේද තියෙන්නේ කියල මනේ මට දුකක් නෑ කියල බරු කරනය ගැනවේ හරිකම ධර්මය ගැන ගන්නවා කියන බුදුහාමුදුරු දේශනා කරන දුකම මේවෙලාව තියනවද මගේ නැඩ්ද කියලා ධර්මානුකෝලෝ තේරුම් ගන්්ඩ පුළුවන් හැකියාව එතකට අභිද්්‍යාස්වරූපයක් තියද ඇලීමක් තියද ඒ හැම තැනම දුකතියනු ගැටීමක් තියද ඒ හම තැනම ගැටීමකැෙන් දෝමනස්ස වරුවෝපයක් තියද තනම දකතිය දැන් බුදුහාමදුරුවෝ පෙන්නන අර දුකාරි සත්‍යයේදී ජාතිය දුකයි ඉපදීම දුකයි දෙන් ඉපදීම දුකයි කියන්නේ මේ හැම තැනදීම මේක සරුවෝසාධරණ දැක් හිතනවා ඉපදීමක් නැති තැන ඉපදීමක් මේ වෙලා අපේ නෑ ඉපදුනි හුවක් ඉසර. එලකට මේ බුදුහම්දුර දේශනා කරන මේ උපදිනයක දුකයි කියැන්නේ මීට අවුරුදු ගානකට පෙර ඉපදුන හැටිය දුකයි කියලා ඒකත් දුකතමයි. නමුත් දැන් ඉස්සරාි ඉපදිලා ඒ ඉපදිච්චයක දැන් මොනො හරි ඇහැ කණ නාසිය දිවකාය කියන්නේ මේවැන් මොනෝකින් හරි අරමුණු වෙන ඕන එකන උපත්ත ගැන මේ ජීවය පහළ වී මනුසයෙක් වීම ගැන දැඹි ලැක්කෙනට දැන්වේ හැමදාම අපී කරන්නේ උපන් ලිනේ සහිකරනු උපන් දිනේ සීකරනු ඒකට පාතිිදානු උපන් දින සාධ පවත්වනවා ඒ දුයි ඒ දු උපන්දිනය සිහිකරගැන වෙන්න ඇැබැයි දුක නිර්මාණය කරන්නේ මොකකින්ද. දෝමනස්යෙන් නෙවෙයි. බහත රෙ ලෙස අභිද්්‍යාවලි ඇලීමකි සාධයක් එන්නේ ඇලීමකි. සාධය සංවිධානය වෙන්නේ ඇලීමකි. ැ උපන්දින පාටිය කියන්නේ අභිද්්‍යාවල ක් එඒතවන අභිද්්‍යාව ල හැබයි දුකක් දෝමනස්සේනං හට ගන්නකොටම තිරිසන් සතරටත් තේරනොවල් දුකක් කියලා දෝමනස්සේ දුකක් කියන එක ඕනම සතකොටු තේරණය එක ගැටීම දුකමයි. අභිද්‍යා කියන එක ව්‍යයාජ දුකක් ව්‍යයාජ දුකක් කියන්නේ විපරිනාම දුකක් කියල ධර්මයක නොමී භද්‍යාවලින් ඇති කරන දුක විපණිනාමය විපරණඥාමය කියන්නේ අභිද්්‍යා තියන වෙලාවේ සතුටක් තිය එක ව්‍යාජ සතුට එක නි උපන්දින පාටිය යෙන්නේ ව්‍යාජ සතුටකි එක අභිද්්‍යාවලින් ඇයි නමුත් ඉපදුුණු දව වෙලාවනෙවීමේ ඉපදුුණු වෙලාව කියල එක හදාගන ද ජාති දුකමි ඒවගේම ඒඒ උප විබද්ධින ඒක ගැන සතුට වෙන තැන්තියද නැ පෙළක් අය වයස වැඩිුවෙනකොට සතුට වෙනවා එහම තැන් තියෙනවාඒ වෙන්නේ කොහොමද වැඩිවයස ඇයට මනොහරි පහසුකං වැඩියෙන් දෙනවා නන් දීමනා දෙනවන එතකොට තමන්ගේ වයස වැඩි නං ස අභික්්ජයති වෙනවා එතකට ඒද ඇතිවෙන්න්නේ මොක දේ අර ැබෙන දී අනුව ව්‍යාජ සැප මෙතන්දී උදව් වෙලාති අභිද්‍යාවල හැටමයි නැත්තන් සාමාන්‍යයෙන් වයස යනවාට අකමැති හැමවෙලේ වයිස වැඩිවෙන්ඩ වැඩිවෙන්ඩ නිරායාසියෙන් එනමකරද දෝමනස්වීමයි. එහෙමනම් උපපත්තිය සම්මන්ඩ කරගන මේ උපත්තිය ඉපදුවේක ඕනම වෙලාවක ඉපදිච්චි සත්වයාට උපාධානවීමෙන් උපාධන ගන්නේ ඇහෙන් කණෙන් නාසයෙන් කියන අර ඉස්සෙල්ලා බොද්ජංග පබ්බෙට ස්සෙල කිව්වේ ආයතන පබ්යකින් අරමුණක් වසයෙන් එෙනකොට අරමුණක් ඇවිදිල්ලා ඒකේ අර කියන සංයෝජන එකක් හරි ක්‍රියාත්මක වෙනකොට උපාධාන වෙනවා. තමන්ගේ උපත්ති ඇහෙ උපාදාන වඩ පුුවන් වර්තමානින් කනයෙන් උපාදාන වඩ පුළුවන් බර්ධමාන අරමුව වලගන්න. එතකට එහෙම උපාධාන වෙච්චි හැම තැනම අ දුකක්ම හටගන්නවා දෝමනස්සේ හටගන්න තැන දුක කියලා තිරයන් සදරත්තයෙනවා හැබැයි ඇනිත් තැනත් දුකමයි තියෙන්නේ හටගන්න අභිද්‍යා තොට ව්‍යාජ සැපක් පෙන්නු කන. දමින්න මේ විදිහට උපර්ත්තිය ජාතිය දුකක් වෙලා තියනවා ත ජාතිය උපාධාන වෙන් හැම තැනම පිට දුකවිෙන උපත්තිය උපාදාන වෙන හැම ැන දුක වෙනෝ නැතුව ඉපදදුුණු වෙලාවා දුක ගනි එක කන විමේකයන් එක සමස්තයටම බලපානිකා ඉපදුුව එක ගැන සතුටු වෙනවා ගන්නේ ව්‍යාජවර්සයෙන් අභිජ්්‍යා කරන ලා තියෙන ්‍රැවටිල්ල අභිජ්්‍යාවලට එතකොට මේක ගේ කාමය දැක නිසා ව බෞද්ධ සිරිත්්චිරිත්තියන රටවල් ගත්තොත් දැන් බුරුමවාදී රටවල් ගත්තොත් උපන්දින සාධතියන්න කාටවා හිට දෙන්නේ ලමින්ට ගන්නන්නේ එතන්දි වෙන දෙයක් වු ගන්නනො මේවැ උපන්දිනයට හැමෝහොම පින්කමක් කරන්න. ත ළමන්ට පුරදු කරන්න චරයි සාධතියන්ද න පාටිදා අන්ඩනමින් පින් කමක් කරන්න පින්කමක් කරනවාගේ චකොට එළමයට පුළුවන් කුසල් කර්මයක් කරනු ඇති. ඒක අර සංස්කෘති එකතු කරනවා එයායට එතකොට පසුව ආසියක් වෙනවා දැනුන් තේරුම් ඇතිකාලෙක මේ ධර්මය තේරුම් අරගෙන බුදු හාමුදුදරෝ පෙන්න දරුම් මාගේ ඉපනින් ස්රටය. නමුත් එහෙම සංස්කෘතිය අපේෙන් ඉහිලා කහුගක් කල. මෙැවින් ඔතුනුත් හැමදාම රදුද හටක් ව දරෙනම් උපන්දින සාහත පවත්වල පවත්තලාර පන්ෂන් ගිය හැටිය තමයි මේ අපටන් ගන්න තකට ඒනත් තියෙන්න්නේෙ දුකමයි ඉපදී මත්දුකයි තවදයක් මේ මනුස්සයාට වෙනවා දැන් උපත්තිය කියන එක ව්‍යජ සතුටක් හරි ලැබෙන්න්න පුළුවන් මුළු කාලේදී මනුස්සත්යේ තුළ ටික් කල් ජීවත්වයන පට සිදුවනම් කරඩ මනුසත්වය හැටි තමයි අවුරුදු ජීවිතයෙන් දෙකෙන් පංගුවත් ගෙවෙනකොට මරණ පැත්ත වැඩි වෙනවා ඒති යන්න දැන් අපි කියන්නේ කෙස් පැහන්ඩ පෙර මරණය ගැන්න මතක්වී මරණය ගැන සිහිවී අඩුයි මනුසයට මරණය ගැන තකන්නේ. මැරෙන් නැතිමිනි සුවිදියට කල්පනාවට එන්න ඇතුව ජීවත්තෙන්න්න පුළුවන් න ටික ටික කෙස් පැහෙන්ඩ පැහෙන්ඩ මරණය ගැන සිහිවෙනවා වැඩී එතකොට කෙස් පැහෙනකං උපට්ටිය ගැනමයි සිහිවෙන්නේ. ස් පැවුණට පස්සේ මරණී ගැනලයි සිහිවෙන්නේ තක දෙපැත්ත මාරුවවෙෙන. තක මරණය ගැන සිහිවෙනකොට මැරල නැති වුණට මරණ බය කියනගෙනවා. මරණ බය කියන්නේෙ හිතෙන හැමවිලේීම දුක මැටලනය තව එක දුකයි දෝමනස්සේ ඇතිව වෙනවා. මරණයට අභිද්‍යා ඇතිවෙනෙක් කෙනෙක් නෑ අභිද්්‍යා ඇති කර ගන්න ලිශ වෙන්නෙත් නෑ. අහම්බෙන් තමන්සිදධී අසා ගන්න කොට තමයි මරණයට අභිද්ා ඇතිවන්න එක දරුණු දුකා. මරණයට දෝමනස්වේ ව්‍යාපාදය ඇතිවීම තමයි සාමාන්‍ය මන සත්ව ස්වරූපයේ මරෙන්ට බයයද. මේ බය ගතියෙන්නේ දෝමනස්සේ වුඩ. එ මේ මරන්න බය හින්දා හැමවෙල්ලේ එම එතකොට දුකක් වෙනවා. ඒවගේම ඒ දුකෙෙන් හට ගන්නේ අකුසලයයි. දුක්වෙලා හරි ඉවරවෙනවා නංහාරිී. දුක්වෙන හැම වතාකම අනාගතයට ඉතුරුවක් ඉතුරු කරනවා. එහනම් මේ වෙලාවෙ දුකක් විඳිනවා කියන්නේ. වර්තමානයේ දුකක් විඳිනව කියන්නේ අකුසලයක් කරනවා කියනිකයි. මේ දුක අනාගතයට විපා හම්බෙනවා. එන මරණ බය ගුණාත් අනාගතයට විපාකාම් වෙන. මොක දෙහේතුව එතන ඇතිවෙනවා දෝමනස්යක්. එනම් මේ අකුසල් දහය තමයි වර්තමානයේ තමන්ට තේරෙන දුකා අන්තර්ගත වෙන් පීඩාව අන්තර්ගත වෙන්නේ. එහෙම නං දැම් බැලුවම කොහේ දිහරි දුක නැති තැනක් ලැබෙනවන ලැබෙන්දෝනි ඒ තැන තියෙන ලක්ෂණය තමයි සංකල්පනාවල අභිද්්‍යා ව්‍යාපාද නැතුවයන්ඩුව. දැම වගේ වෙලාවක ගත්ත අභිද්්‍යා දෝමනස්ස නැතුවයන්ඩු. එක හින්දා බුදුහාමුදුරන් ද්‍රිපට්ාන සූත්‍රයේ හැමවිලේම දේශනා කරන්නේ කායේ කායනු පස්සී විහරති. ආථපි සම්පජානෝ සතිමාවිනේ යලෝකයේ අභිද්්‍යා දෝමනස්සා. මේ අභිද්්‍යා දෝමනස්ව නැති තැනට ගියොත් එතන දුකනේ. එකන්නේ. සතිපට්ාන භාවනාවලින් අයු පස්සනාව තියන භාවනාවකින් හරි සතිිට්ානස තයේ දයන ඕන භාවනා ක්‍රමයක් වඩාලා එයා අභිද්්‍යා දෝමනස් යට පත් වෙච්චි තැන නීවරණයට පත් වෙන. හොන්න පංච නීවර්ණයට පත්වෙන මේ විපස්සනා භාවනද මේ තැනදී. එතන ප්‍රතිපලයම්කරද අභිද්්‍යා දෝමනස්සනෑ. අභිද්‍යා දෝමනස් නති තැන මිත්‍ය දෂ්ටියක කියන දාවනියක් කුසල එන්නේ නිකම්ම. ඒන එතකොට අකුසල් එකක්වත් නෑ නමුත් සංකල්පනාව තියනවා මේ සංකල්පනාවල තියනෙම්කරද අනබිජ්්‍යා අව්‍යාපාද. අනභිද්්‍යා අ්‍යාපාදවල දුකනෑ මෙ කුසල් මුල්ලොලින් හැදනීවා. අභිද්‍යා ව්‍යාපාතගනේවා අකුසල් මුල්ලොලින් හැදනේවා. දැන් එහෙම නම් ඔය අකුසල් මුල්ලොලින් හදපු අකුසල් ටික ඇතිවෙන්ඩ හේතුකාරකය මේ ජීව ක්‍රියාවලයේ දකින්න පුළුවන් ස්වභාව ලක්ෂණ ටික තමයි ජාති ජරා මරණ සෝක පරිදේව දුක්ක දොමනසගිලා බාහිරෙන් දෙසන කරන්න. එක යන්නේ ඔය අකුසල් දහය බිහිවෙන්ඩ මූලික හේතුවත් තමයි ඉපදීම හිපදන වෙලාව නෙව මික උප දීමම ඒකට හේතු අකු සල්දහය කරන්න ලොකු හේතුවක් වෙන නැව දාහරණයක් දිට මේම වෙන්නේ තැ සිංහල ගෝත්‍රිකයෙක් ගන්න ගෝත්‍රික මනුස්සයකින්නවා. එයාට අයිති ගෝත්‍රයයක්ති නවා එතකට තම මනුසයඉන්නව තවත් ගෝත්‍රයක එතකට උපපත්ති ගෝත්‍ර දෙකේ මනුසය දෙන්නෙ කපිදිලා තියනවා නමුත් ගේ ගෝත්‍රිය තමන්ට වටිනවා අනික් ගෝත්‍රික පජාව වටින්නේ. ඒද කොල්ව අතර රන්ඩු ඇත්තුවෙන. එවැ මිනිී මරාගන්න හොරගං කරනුකායි කකුසල් ඔක්කොම කරනු එක වාජසිකුසල් ඔක්කොම කරනු කොයි වලෙත් සංකල්පී අකුසල් දෙක අර ගෝත්‍ර දෙකාරනු ඇත්වෙනු. ස්කට එෙනම් ගෝත්‍රයක ඉපදීමම කුසල් දායයට උදව් වෙනවා එක දුකට හේතුව ට දුකමයි එනම් ජාතිය දුකයි. ඒවගේම දැන් බෞද්ධයන් වෙලා හිටියන් බෞද්ධ ප්‍රජාවට කැමැත්වෙන අභිද්්‍යායතු වෙනවා බෞද්ධ නොවන ප්‍රජායක ව්‍යාපාදය ඇත්ව වෙනු රාගමක් ගත්තත් යාගම හින්දා ඒ පදුනි හින්දන යාගමක් තියන්නේ ඒකත් දුකට හෙතුවෙන ඒකම අකුසලේ කරන්න හේත්තුවෙන තේහෙම් බැලුවම මේ ලෝකේ වැඩීම මනුස්ස ගාතන සිදවෙලා තියෙන්නේ මේ ආගන් හින්දා. කට යාගං වලට හුඟක් අය විදිින් තියනෙන උපත්ති. ලංකාවන්නේ බෞද්ධෝ කියන්නේ උපත්තියහිද. බෞද්ධ පවුල්ලක එපදුම හින්ද. නැතු බෞද්ධ ගුණ තිබිල හින්දනෙවේ. මනුසකුණ නෑ නමුත් බෞද්ධ ගුණතියෙන්ද නම්. මනුස්ස චරියාව තියෙන්න්න ඕ ඒන්නේ මනුසු චරියාව ගන්නේ පන්සිල් රකෙන මනුස්ස එක්වෙන් ඕන. එතකට ඒගුණුවත් නෑ නමුත් ඒ වෙනුවෙන් මිනි මරා ගන්නවා. ඒවෙනුවෙන් විවිධ අකුසල් සිදුකරගන්න. මේකතමයි ජාතිදුක. මේක තිරිසන් වූනත් එකයි. ඕන සතෙකුට අදාලායි. එතකොට උපදින වෙලාව විතරහන්නෙව මේ දුක තියෙන්නේ. ඉපදිලා ජීවත්වෙන කාලේ. හැ මේ පින් ඔතුන්ට දැගිය පහුගිය ජීවිතය දිහ බැලුවම ක කවරු වෙලා ඉප දුනාධ කියලා දන්නේ මනුස්සේ කියලා හිටිය අද දෙවියක් වෙලා හිටියද නැන්න සතරාපාය හිටද කියලා කවරුවොත් දන්නේ. ඒක හින්ද පහුගිය ඉපදීම දැම් මෙතෙන්ට අදාලනේ මෙය කියන්නේ වර්තමානය භවය ඉපදීම. එතකට වර්තමානය භවයේ ඉපදීලා ඊට පන්සේ ටික් කල් කාලයගෙ වෙනකොට වයසයනකොට මොකදවෙන්න වර්තමානය මරණය දකිනෝ. මරණයට ලංවෙනෝ දැු මැරිලා නැති වුණට මරණ බයෙන් අකුසල් වෙනු. මරණ බයෙන් දුක ඇත්වෙනු. ඒ දුකට තමයි විවිධ පිළියන් හොයන්. ඒබිදියන් වල ඉගාට මරණ බයත් එක් නෝ තවදයක්. විසාල දුකක් වෙනු මොකදද මනුස්සෝ හිත නොද මැරුණාම ආය යඋපදිනවා. ඒක තමයි ඇත්ත එක බුදුහාමුදුරගේ දේශනාව එක හින්දා බෞද්ධය හිදිහට බුදුහාමුදුරන්ගේ වචනය ධර්මය විශ්වාස කරලා මැරුුණම උපදිනවා. දැන් මරනම උපදිී නොව වුනාට ඉපදෙන්න්න පුළුවන් නරක තැනක එක දැන් අපි විපදිලා ද හෝ නරකතැනක නමේ මනුස්සත්ය තුළ නමුත් ර වයසට යන කොට සුදු ගොඩි පේනුට පස්වෙට ටික ටික හරි අමුතු බුදුකක් ඇතිවෙනවා බයක් ඇතුවෙනෝ ඉප දෙ තැන සම්බන්ධුව එතකන්නේඒගන්නේ තරුණ කාලෙදී ඉප දෙන්න සම දෙකක් ගැන හිතෙන්නේ. කොම්මකෙක්වෙෙලා ඉපදුනක් ගානක් නෑ එක උපාදාන වෙනවාඩුයි වයසයන් දෙයන්ද මරණය වගේ අලුත් උපපත්තිය උපාධාන වෙන. තට අලුත් උපත්තිය දුකමයිගේ මන් තිරිසනය වයි දපායයයිද ඒක බේරෙන්නේ කොහොමද මොනවද කරන්න ඕන. විවිධ ජේවල් කරන්න පටන්ගන්න. ත උපාධාන වෙලා තියෙන්ම ගත්ද. මේ භවේ උපත්තියනෙමේ ලබන බවය උපත්ය හින්ද දුක ඇතුවේ. ඉපදිලත් නෑ තව ලබන භවේ ඉපදින්න්න ඉන්නවා ඒක හින්දම දුක ඒ වෙනුවෙන් කටයුතු කරනු එහෙම පිරිස්තම වැඩින් දකින්න තකට ඒත් ජාතිය උපාදාන වෙලා දුකවෙලා ජාතිය දුකවෙලා ජාතිබි දුක්කා දැන් ඔයටික ඔහොම්මම යනකොට ඔහොම්මම කරමින් ජීවත්වන එක තමයි සාමාන්‍ය ජීවිතය මේවා අඩුවෙන් නෑකාටවා අඩුවෙන්ද නම් මෙ මෙම දියන නොදැන් දුක නැතිදිට්ටිය ලෝකෝත්තර සම්මාධිට්ටිය ඒ ලැබෙන්නේ සතරාතිපට්ඨානය වැඩිල්ලා නීවරණ යට පත් වෙලා බොද්ජංග වැඩිලා ලැබෙන එක. එ එහෙම සත්තු නෙවෙයි ඉන්නේ සංසාරී. එහෙම මිනිස්සු නෙවෙයි ඉන්නේ එ ලෝකෝත්තර සම්මාධිට්්‍යිය නැති වුණට දිට්ටිය ඔලින් අඩුවක් වෙන්නේ සත්වයට. ිට්ටි කියනය තව ලකෝත්තර සම්මාදිටතිය නැතුව අර දුදුකට හේතුව බොරුවක්චේවාත් අන්තරගත ගන බොරු හතර අන්තරගත දිට්ටිවර්ග දෙකක් මනුසයාට කොයිවෙලේ දෝලන වෙන් ඒ දෝලන වෙන දිත්තිවර්ග දෙක හඳුන්නනවා ශ උත්තේජ දෘෂ්ටිය එකක් ශ්‍රාශට දෘෂ්ටිය අනික් එක මේ දෙ මේ දෙක කියනම ගත්ත මේ දෙක අර දුකට හේතුව බොරුවක් කරගන ඇතිකරගත්ති ස්වරූපලිකා. බොරුවක් වෙචි තැන ඇතිවෙන වරූපලිකා. දැන් ශ්‍රාස්තත යුද්ධෂ්ටි කියන්නේ මේ බව අපි බව බුදුහාමුදුරන්ගේ ධරමය විශ්වාාසරනය ඉන්න අපි විශ්වාස කරනවා මැරුණට ආය සංසාරයෙන් කෙලවර වෙන්නේ සවසතික් වෙනවා. දැන් එතකොට වැරදිකරපු අය අකුසල් කරපු අය අපේධර්මය අනුව සතරාපාය උපත්තිය ලැබනවා එක පිළිගන්නවා විශ්වාස කරනවා එක ඇන්න මැරවාට පස්ස එහෙනම් තවත් මේ ශංසාරික ස්වරූපය තියෙනවා කියලා විශ්වාස කරනය එක ශ්‍රාස්ත දෘෂ්ටිය සවරූපය. දැන් ඊට පත්සේ උත්තේජ දෘෂ්ටියය සවරූපය හෙමෙක් නෙවී උපපත්තියක් ලැබුණා ඒ උපදුනේ වෙන හේතුවක් හින්දනෙවේ කරමයක් හින්දත් නෙවී දෙමව්පියහිද මනුස්සේ කිපදුුණ ත මනුස්සර්තය තුළ හොඳින් ජීවත් වෙලා හෝ නරකින් ජීවත් වෙලා මැරලගයාම ඒකයිවරයිඒ ගහක් හැදුණා ඒ ගහ මැරල නවා ඉවැඩි දෙයක් එතන නෑ මෙහෙම දැක්මත් තියනකොට එකට කියන උත්තේජ දුෘෂ්ටීය කියලා එක බෞතික වාදය කියලලා කියන හසි ස්වරූපයක් විත රක්මයකට අදිශ වෙනවා දැන් මේ සෑම මනුස්්‍යයාම කොච්චර බෞද්ධයක් වුණාත් ඔන්න දෙකේට දෝලනන හැමවෙලීම. සකට ඒ දෙකෙන් ඉන්නවා විටක දැ අඩුවෙනවා දැ කෙස් පැහන්ඩ පෙර උත්තේ ජදුෂ්ටිය වැඩීම මිනිස්සුන් කෙස් පැහුණට පස්සෙ ත්‍රාස්තත දෘෂ්ටි වැඩි මැරණ තැනට බයිවෙනවායි ඒකත් දුක ඒ දුකත් එතකොට මරණ දුක තියෙනවා ඒවගේම උපනීමේ දුක එතනන්තරගත වෙනවා උපාධානය වුණ වැඩි වැඩියෙන් ඒවට විකල්ප භාවිටක් දැන්ක නිසාවෙන් ශ්‍රාස්තත දෘෂ්ටිය තියන ආගංවල කර්ම කරමඵලය අදහන ආගං ඔක්වගේම ඒ ගුණේ තියෙන ඒක නිසාවෙන් ඒ අය හොඳ තැනක උපදන්ට පින්කං කරනවා හොඳ ඒවා කරනවා එක වැරද්දක් නෙමේ කියන්නේ ඒක නමයි මේ දස්තී හැටි නමුත් ඒ ලෝකෝත්තට සම්මාධිත්්‍යී ලක්ෂණය නෙවඒ මේ දුක තියෙන ස්වරූපිය හැටි දුකා ආය සත්්‍යය නැති තැන තියෙන ලක්ෂණය තට අනාගත උපත්තියටත් බයවෙනෝ පස්සේ ජාති දුක ජරාදුක කියන්නේ එහෙම එකක් නෙවි ජරාවගේ එක අමුතු දෙ යන්නෙවෙයි උපත්තියයි මරණය අතර කායිකෝ සිදුවෙන වෙනස්කන් ටික. තසට උපත්තියයි මරණය අතරය කායිකෝ වෙනස්කන් නැති සත්්‍යයෙක් නෑය. මේ වෙනස්කං ඉක්මණින් වෙන අය අඩු ආයුෂ තියෙන අ යයි. මේ වෙනස්කන් වැඩියෙන් තියෙන අය එක වෙනස්කන් දකිින්ද ලක්ෂණ දකිල් ලාඩු අය වැඩි ආයුෂ තියන අය. දේවතාව ගත්ොත්. උපත්ති ස්වරූපයේම මරණාසන්න වෙනකම්ම තින වෙනසත් දකින්න නැතුව. ජරාගුණ ආඩුයි. ඒ හින්ද ජරා දුක මනුස්සයකුට තරා දෙවියකුට දැනන කන්නවේ ඒ එක හින්ද අකුසල් වෙන එන්නේ යාට. අකුසල් කරන ආඩුයි. දුක්විදින ආඩුයි. මරණ දුක දෙවියන්ට අපිට වගේ අවුරු තිස් පහෙන් යිතර පටන් ගන්න දැනෙන්ට පටන් ගන්නේ මනුස්්‍යයන්ට එහෙම නෑ වයස භාග අන්ඩ කලින් මේකට මුහුණ දෙන්නම සිදුවෙන. ඒ ලක්ෂණ පහළ වෙඩ පටන්ගන්. එක ඉදා මරණ දුකෙන් පෙළෙන්ඩ වෙනවා. එ රෝගදුුක මනුස්්‍යයන්ට වැඩී රෝගෝල්ට රෝග හැදිල නෑ හැදයි කියලා දුක්මෙනෝ ඒක අකුසලේ කියලා දන්නේ. දකට එහෙම අකුසල් කරනු. එතකොට මේ විදිහට මේ සංසාරය ගෙන අන්ඩනම් දුකෙන් දුකට ආය නැවත නැවත හරවන්ඩ පුළුවන් වෙන ක්‍රමවේද ටික තමයි ඔක්කම ගත්තා මේ ජීව ක්‍රියාවලියේ තියෙන්නේ ඔයි ජාති ජරා මරණ මේ තුන අනිවාරයම ජීවිතයේ ක්‍රියාවලී තුනක්මයි ඒ තුන අල්ලා සෙල්ලුම සංසාර ගත සත්‍යයාට ඕනම මොහොතකදී මේක දුකක් ගෙන්ට පුළුවන් ඇබයි ඒග හැම තැනම ඒ දිට්ටිගත ස්වරූපයකින් උපාධාන වෙලා තියෙන්ෙනුව. බාධාන වෙලා තියෙන්න්න ඕනේ එතකොටර ශ්‍රාස්තත දෘෂ්ටියයට හෝ උත්තේජ දෘෂ්ටියට අනුගත් වතමයි මේ දුකගෙන් මේ දිට්ටි දෙක නිර්මාණය වෙන්. මුණදමේ ආය සත්‍යය හතර නැති දිට්ටි දෙක. එතකොට ආරි සත්‍ය හතර තියෙන දිට්ිය උත්තේජ දෘෂ්ටියක වෙෙන්දත්මෑ ශ්‍රාස්තති දෘෂ්ටි වෙන්නත් බෑ. මොකද ශ්‍රාථ දෘෂ්ටියය තියනෝ තනිකරම ආත්නුස්රූපයා. උත්තේද ස්ටේරයෙන්නේ කෙලිම් විභව තන්නාවේ පූර්ණ නියෝජනය මේ ධර්මය හෙම කියනවා තකට මේ දෙකට දෝලනයවෙන්නේ එකන් සිදුකරවන්නේ කවුද්ද අර උපපත්ති ජාති ජරා මරණගෙන තුනයි ඔතුලගැනම තමයි මේ ක්‍රියාවලි දෙක සිදු කරන්නේ ඒකෙම තමයි අලුත් නිර්මාණ අලුත් අදහස් අලුත් සංකල්පනා මේවා මනුසේ විසින් බි කරන්නේ නමුත් ඒක ඉංවත් දුකේ නිමාවක් නේ. ඉළඟට උදාමුතුර පෙන්න්න නවා දැ ම බුදහාමුදුරු දේශනා කරන මේ ආරි සත්යේදී සාමාන්‍යයෙන් අනිකුත් මිනිස්සු පිළිගන්න එක විදේම දේමයි දුක කියන්නේ. සෝකයේ කියන්න මිනිස්සු දන්න දෙයා. සෝකය තැ මුදහාමුදුරගේ දේශනාවතුරා සෝකය තියෙනවා එක දුකීනවා. සෝක දුක. සෝකයේ හැබැයි මෙතැන්දි පැහැදිලිකන්න. පැදිලි කිරම් ටිල් දිහැ බැලුවම බුදුහාම්දුරන්ගේ වශ්චානෝලින් පැහැදිලි කරන දැ මෙතන තියෙනවන හිදන් දුක්කාන්ති යථාභූතම් පජානාති යතාබූතවසයෙන් බුදුහාමුදුරුව අවබෝධ කරගත්වය ආකාරයම පජානාති වෙන්දෝන. එතකොට තව කෙනෙක් ජාතිය කියන දුක කියල ගණ්ඩ පුළුවන් එයා ජාතිය කියෙ එකයි බුදුහාමුදුරෝ ජාති උපත්තිය ගෙනෙ එකයි දෙකේ වෙන ටක්කාව. ධර්මාණකූලෝ පැටලිවෙල්ලක් එනෙ හින්දා මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ මේ දුක්කා ආරිය සත්‍යය පැහැඩලි කරන්න තැන ැ ජාතිය දුකයි කියලා දේශනා කරන බුදුහාමුතුරු ජාතිය මම මේදේ සාරයවිනියේ ආරයවිනියේ ජාතිය කියන්නේ උපත්තිය කියන්නේ මෙන්න මේකයි කියල නැවත පැදිලි කරනු. ඒවා මේබින් උතුන්ට දීලතිී නොය කොලේ වුනක් දකිින් හම්බෙනවා එතන ජාති කියන තැන විස්තර කරනවා. කතමාච භික්කවේ ජාති. යන් තේසන් තේසන් සත්තානම් තම්හි තම්මහි සතනිකායේ ජාති, සංජාති, ඔක්කන්ති, අවිනිබ්බන්ති, කන්දානම් පාතු බවෝ ආයතනම් පටිලාබෝ අයන් උච්චති බික්කවේ ජාති. මෙහෙම විශවාල විග්‍රහයා ඇයි මෙහෙම දේශනා කරන්න දේසනා කරන්න එතින් ආලර්ගලාමන් ඉපදීම දුකයි කියලා දන්නවා හැබැයි යාගේ ඉපදීම දුක සීම වෙනවා මනුෂ්‍යෙක් කියෙලා ඉපදීම දුකයි කියලා ආලාර කාලාමට අර අවබෝධයලා තියෙන සතරාපාය සත එෙක් කියලා ඉපදීම දුකයි කියලා අවබෝධයලා තියනවා ඒවගේම දෙවියක් කියලා ඉපදීම දුකයි කියලා අවබෝධයලා තියෙන ආලාර කාලාමට නමුත් රූපාවචර බ්‍රහ්මලෝකයේ ඉපදීම දුක නෙමී අරපාවචට ්‍රහමලෝකය ඉපදීම දුකනමි. ත උද්ධකාරාම්පුත්‍ර ගිහැබැලුවම එයාට දුකතියෙන්නේ සතරාපා ඉපදීම දුකයි. එහෙම සත්‍යයගේ චරියාව දුකයි මනුසයක් කෙලා ඉපදීම දුකයි මනුස චරියාව දුකයි. ඒවගේම දෙවිය කෙලා ඉපදීම දුකයි දේව චරියාව දුකයි. ඒවගේම උද්ධකාරාම්පුත්‍රට චර බ්‍රහ්මය කලා උපදින එක දුකයි. ඒ චරිියාව දුකයි. හැබැයි දුක නෑ අරූපාවචර බ්‍රහ්ම ඒ චරිියාව දුකනේ. තැන් බුදුහාමුදුරුවන්ට බුදුහදුරුවන්ගේ මේ ආරයවිනයේදී එකක්වත් ඒ සෑම තැනම දුකතියනවගියන්ට මේ සංසාරගත සත්්‍යයන්ගේ සියලූ උපත්ති ක්‍රමටික මේක දළතින එකයන්නේ. දැ යන් තේ සන්තේසන් සත්තානන් තම්මහි තම්මි සත්්‍ය නිකායි නොහරි මේ සත්වතල තිස්ස එකක් තියෙනවා දේශනාව තුළ ඒ තිස්ස එකේ ඕනම සත්ව නිකායක යන් කිසි ක්‍රමයකට පහළ වෙනවාද. මහුකුසිම් පහළ වෙනවා ඒවායි තියෙනවා ඒවගේ බිත්තරෝලින් පහළ වෙන ඉන්නවා ඒවගේම ඕපවා තික පහළ වෙන ඉන්නවා පණුවෝ වගේ සතුන් ඉන්නවා මෙ සංසේල්ජද වශසයෙන් නිකම්ම හටගන්නේ ඒැන ස්වභාධර්මය ය රතු වි පර්යාසයන්දහටගන්නන්නේ සත්තුවඉන්නවා ය කියන ඕනම සතේගේ උපපත්තිය ජාතිය දුකයිකෙන්. එතකොට ආලර කාලාම වගේ භාගයක් ගන්න බෑ රූපාවජර්‍රහමයගේ උපත්ය මහුගුසෙන්නමි සිදුවන්නේ ඕපාතිකයි පහලවීමක් වෙන්නේ ඒ පහළ වීමත් දුකයි කියෙ බදහමුදුරුමතන්ති පැදලික. තොට ඕකයේ සංසාරගත තිශ්්‍යෙක්තලේ කොහි හරි සතෙක් ඉන්නවාද ඒ සත්ව උපත්තිය දුකමයි. ඒක දුකට හේතුවක්මයි ඒකෙන් දුකමයි ඇතිවෙන්. සංසාර විමුක්තිය ඉපදීම තුළ කියන්න බෑ. ඉපදීම ශේවීමෙන් ලැබෙනවා. එහෙම කියන පැහැදිල් කිරීම තමයි මෙතැදි මේ කෙටි වචනෝලින් දෙන්න. තොට ජාතිය දුකයි. ඒවාගේම ජරාගන එකත් ොහොම එකකයගේනවා ජරාගන එක නැනමේ. පෙලක්කව ජරාව නෙවෙහි කියනවා. නමු දුදුහාමුදුරුවන්ගේ ආරයවිනය තුළ ජරාකයන් නමෙන්න්න මේ වයි කියලා මේ සූත්‍රයේ තන්තරගත කරනවා අනික් පැහැදිි කිරින් අවස්ථාවලත් එහෙම දීට මන්ත්‍රගත කලා තියෙනවා හොනොවාදේ යන්තේ සන්තේ සන් සත්තානන් තම්ම තම්මී සත්්‍ය නිකායි ජරා ජීරනතා කන්්ඩික්්චන් පාලිච්චන් වාලිච්චන් ආයුුණෝ සංහාති ඉන්ද්‍රයානං පරිපාකෝ. අය ොත්්ඇති ික්වේ ජරා ඒයන්නේ ඔය අපිදාකින හම රැලි වැටිච්චේකද ඒත නිංගයාම ඉද්‍රිය දුරුවල වීම ද ඇස් පෙනීම දුරුවල වීමද ඇත නිංගයාම මොනවාහරි දැ දෙවෝල් ගත් ොත් ොහොම සිදුවෙන් ඇති වුනත් ඒ ගොල්ලන්ගේ අවසාන අර තියන විමානවල අසුභ ලක්ෂණ පහළ වීමත් මේකට අන්තර්ගට කරනවාඒ හැම දෙහම ජරාවයි උපත්තියෙන් පස්සේ මරණයට පෙර සිදුවච්ි විෘති ක්කොම ජරාස්ුභාවයක්. වෙන සීම් ස්වරූපය මේක දුකටම උදව්වෙනවා. මේක නිසාවෙන් අකුසල් දහයම සිදුවෙනු. ට මරණය කියන එකත් ඔහුම විස්තර කනු. මෙන්න මේකයි ආරවිණයේ මරණය කියන්නේ. කතමංච ිත්තවේ මරණම් යන්තේ සන්තේන් සත්තානන් තම්මා තම්මා සත්ත නිකාය. චුති බේදෝ අන්තරද්දා නම් මච්චු මරණා කාලක්්‍රියයා බන්ධ අනං හේතු කලේබරාසනික්කයකෝ ජීවිතන්ද්‍රියයා ජීවිතන්දියඇසු පච්ච දෝකිනක එක ඇන්නේ මේ කියන හැමේ හම්ම උදන් පෙළකායි කියනවා අන්තරත්ධානවයක අතුරුදහංවනයක මරණයනවී. එවගේම චුතවෙන දුකනෑ ඒවගේ දෙවියක් චුත වෙන දුකනෑ ග නමුත් තනත් දුකතියන. සාමාන්‍ය මිනිියක් සාමාන්‍ය මච්චු මරණ කිලමින් සාමාන්‍ය අපේ මරණයට පත්වනෑ එක දුකවිනවා. ඒවගේම කවරහාරිකනෙ සනු විශසිුණුව නවාගේගෙන කැම මේ ඒහයි මනත් දුකතියනවා ශරීරය. ඒවගේම මේ ඕනම සංසාර ගතතත්යේ ගත්ත බ්‍රහමය ගත්තත් එයාගේ චුතවීම ගත්තත්. දෙවියෙක් ගට්ටත් මනුස්සයෙක් ගත්තත් තිරිසණෙක් ගට්තත් ඕන සතිෙක්ගේ මරණය මොන ආකාරයෙන් සිදු වනත් ඒක දුකයි. උගදේ මරණයට මරණය වෙලාවෙේ දුක නැතු වුණට මරණය ගැන හිතලා උපාදාන වෙන හැම තැනම දුකුවත් තියෙනු.ඒ හින්දා මරණය දුක වෙන. දැ මෙන්න මේ තුන ජාති ජරා මරණ තුන ඇත්තටම සාරගත සත්වේ ඕන සත්්‍යයකුට අදාලායි. මේක නැත්නම් උප ජීවක්‍රියාවලිය සිදු වෙන්නේ. තකොට මේ ක්‍රියාවලේ ජරාගන එක මරණය න එක සැරයි සිදුවෙන්නේ උපත්තිත්ක සැරයයි ඒ අතර දිගටම දුකේ ලාංචනය දුකේ ලක්ෂණය රඳ පවතින්නේ ජරාගන එක වෙනස් වීම තුළයි. තැන්වෙන්න මෙතන තමයි මේ පින්වතු වනත් වැඩියීම දදුක්වවි දින්න දැ. ජරා ජනාා කියන්නේ වෙනස් වීමතමයි රෝග කියන්නේ වර්තමානය දැන් රෝගවලට කොච්චර බයද මටල මේ ලෙඩේ හැදයි කියලා බයට බයෙන් ජීවත්වෙන වැඩඉන්නේ පිළිකා හැදේ කියලා බය හැදිලා නෑතව නමුත් ඒ බය තුළ තියෙන්නමක දෝමනස්ේ ඒක අකුස්සලි එකන් සංසාරී තීන්ටු කර නො මේක අකුසලිහිද එනම් ලෙඩට බයවන වෙනවා කියන එක හැමදාම තියෙනවා මේ ලෙඩ කියන එක ඇතිවෙන්නේ ජරා කියන වෙන වීම් ස්වරූපි. එනම් මේක දුකක් කියන එක දන්නෝ. නමුත් ප්‍රශ්ණ තියෙන්නේ ජරාව දුකයි කියන එකත් අවබෝධ වෙලා තියෙනවා. වැ ජ ඒ දුකට හේතුව සත්‍ය නිවී අවබෝධ. දිත්්ති තුළ අපේ දිත්තිවල තියනෙ ජරාව දුකයි. වෙනස්වීම දුකයි එක න්න ලෙඩ දුකයි නමු ලෙඩ හැදෙන හේතුව තන්හාාව කියලානෙවේ අපි පිළිගන්න පංච නීවර්ණ ගිලවත් මේ පිළිගන්න වෙන මොනහරි බොරුව ආක හින්දා හැදන ලෙඩ ඔක්කොගේ මන අපිට අකුසලය තමයින්නේ. ඒ හින්දයිත් දුක කියන මේ අකුසල් දහාය හදාගන්න උගක් උදව් වෙන මේ ලෙඩ. අකුල් දහය හදාගන්න හුගක් උදවෙන උපත්තිය. ඉපදුුණු දවසේදල මේ උදව් වෙලාති. අකුදල් දහය හදාගණ්ඩ හුගක් උප උදව්වෙලා තියනවා උපාධාන වෙනවා මරණේ. එහනම් ජාති ජරා මරණ කියන මේ ධර්මතාතුන තයෝ ධර්ම කියයනු. මේ ධර්මතාතුන්න ඇති අපිට සතරාපායේ උපත්තිය හදාග්ඩ තරම් අකුසල් කරන්්ඩ වෙනේවා නැතුවනාටම. තමයි සංසාරය භහනකම් ඊට පස්සේ මේ ස්වරූපයෙන් හැර බුදහමතරු පෙන්දනවා අර දුකාර සත්්‍යේ දිත්්‍යය තුළ මෙන්න මේ වතිබුණත් දුකමයි සා ලකොත්ත්‍ර සම්මාධිත්‍යය නෑ මේ ගුණ කිබුණ මනොවාද සෝකය සෝකය කියන්නේ ඇත්තටම අතීතියක් බැඳිත්කකා වර්තමානය වගේ ජරාවගේ කන්නේේ කායිකදයක් ුත් නෙවීම එක තමන්ගේ සරීරී සම්බන්ධෝ විතරන්නවීමක තමන් ඇසුරු කරන පුද්ගලයෝ නෑදෑ හිතමිත්‍රයෝ ඒ වගේ ආසකරන සතුන් හාන්න ගොල්ලෝ ගෙන් ඇතිවෙන එක. එක මානසික දුකා මේ දුක ගේන්නේ කායිකෝනිවී මේ දු කනෙන්ගේන්න බෑ සෝකය දිවෙන්ගේන්න බෑසෝකය දියෙන් ිට්ි තිවෙනවා අනත් සෝකය නැමැති දුක ඇතිවන්න දිත්්තිි පහළවෙඩ බෑදිවට කයට බෑ මේක ගන්න පුළුව මනො ඉන්ද්‍රියයට විතරයි එහෙන නො ඉදී මේ සෝකය ගේන්නේ ආනාගත අල්ලල ගෙන්න්නත් බේ අතීති අල්ලගන්නමයි. තකට මෙතෙන්නේ බැහැලි කරන්න මේගේ එහෙම ගේන සෝකය ගන්නේ මොනො අල්ලගන්නද තමන්ගේ හිතවතුම් මැරුුණා ඥාතින් මැරුණා ඒ ගොල්ලා ලෙඩවුණා එ මතක් වෙනවා දැ අතීතය වෙලා තියෙනවා දැම් මතක් වීම තුළ එනවත් දුකා මානසික දුකා මේකට කියන සෝකය. සෝකයේ ඉතාම ධර්ම දුකා. සෝකය හටගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනු ත සාමාන්‍යෙන් සෝකයේ කියන එක අරර උත්තේ ජදු තිය තිබුණ රස්ත දු ෂතිය තිබුණ කාට ති. කියනට වැඩි දරුණු ලෙස බලපාන සෝ කියලඟට පෙන්නුම් කරන්න පරිදේවේ පරිදේවය කියන්නේ ඒකත් සෝකය උතුරාය මෙ ඇතිවෙන කායක විකෘති හැනීම් වැලපීම් ආධිත් දේවල් ඇැඒත් බුදහාමුදුරුව පෙන්නන මේ දිත්්තිිගතුව ඇතිවෙන දුක මේක තමයි සංසාරය හදන ක්‍රමේ දුකක් කොහෙද තියෙන එතන අකුසලයක් තියෙනවා ඒවගේ මතීත් අකුසලේගේ විපාකය වර්තමාන දුක දිහ මේ දෙකේ සම්බන්ධයක්ති. මේ දේ ගත්තම ඉගාට මේගේ සෝක පරිදේව උපායාසගේලත් මේ නතිබට්ාන සූත්‍රයේ තියනව පසුව උපයාසය කියන්න මේ සෝකය දරුණුම වනාම හැදන එක මේ උපායාස ගතියයට සෝකයක් හැදු නොත් ඒක තමයි ලොකුම බරපතලම අමනුස්ස රූපය මනුස්ත්්‍යයෙන් ගිලිහෙනව. ඒ නසතකොට සක්්‍රිය වෙන්නේ මනුස මනසක් විදිහයට නුවීමේ උපයාසයට පත් වුණා මනුස්ස තලයෙන් පහල තිරිසං සවරුව පොහෝ වෙනත්ව ස්වරූපයකට. එකට ගෙන උපායාස. පයාස තත්ත්වයේ වර්තමානයයේ ඔය විද්‍යාව මනවයිදියව හන් දුන්නේ මානසික ලෙඩ ගයනීමේ උපයාසයේ එකක පැතිකට. විවිධ මානසික ලෙඩ කියන්නේ ශෝකය වැඩිවෙලා උපායාසයට පත්වුණොත් එතන තියෙන මානසික ලෙඩක්මයි එක ඉතා දරුණු. තැන්ක නිසා පස්සේ ආචාරෝරු ස්තර කරනවා මේ සෝකය උගාවෙලාට අතීත තමන්ගේම කැමති දෙයක් නැතිවීමෙන් අතීතිඒක වෙලා තියෙන්නේ වර්තමානය මතක්වීමෙන් වර්තමානය හර හා මතක් කිරීමෙන් තමයි සෝකය උපදදින්නේ මේ සෝකයට හරි බලයක්තියනවා කයට පුළුවන් දෝකීය දුක වැඩිනා ඇහැ කන නාසය දිවකාය තාවකාලික අක්‍රිය කරන්න සාමාන්‍යයෙන් නීවරණයට පත් වනාම තමයි මේ පංච ඉන්ද්‍රී අක්්‍රිය කර ගන බලය දුරෝල කරන්න පුළුවන් නමුත් නර්කපැත්තේ මේ නීවරණලින් හදපු සෝකයට පුළුවන් පංච ඉන්ද්‍ර අක්්‍රිය කරන්න එක එන සෝකයේ වැඩි තැනකදී ඇහන දේ වැඩක් නෑ අපිට එක අගියක් නේ පේන දේ අගයක් නෑ. තවට බඩගන්න තේරෙන්නේ ය ඉන්න කොහේද ඉඳගන්නද නිදාගන්නද අඩනොවාද මොකොත් තේරෙන්නේ.ඒ මකද කාන්ද්‍රී අක්්‍රීකන. ොහොම ඇහැ කණ නාසේ දිවකාය කියන පංචිීන්ද්‍රී අක්්‍රිය කරන්න පුළුවන් සෝකයට. සිින් තම ෝක වෙන අන්ඩ අඩා ඉන්න එකගොල්ලන්ට අනි ඉන්ද්‍රියන් වැඩකරන්න නැතිහින් දර සෝකය උතුරාගෙන අන්්ඩපුළුව. දැන් සෝකයේ උතුරාගෙන ගිහිල්ලා හැඩුම් වැලපුම් කඳුලු පෙරිවිා දී දේවල් පෙරලනේවා කෑගහනේවා පරිදිීවය කියනවා. උපහයාසය තුළොයි පරිදේවේ ලක්ෂණනෑ අඩන්න නෑ ඒවගේම කෑගහන්න කඳුලු වෙන්නේ නෑ හිටවැඩි වෙනස්. නමුත් අභ්‍යන්තරය යාගේ එයාගේ තරම සමහර ඇස්කන් ආසාදී ඉන්දියන් වර්තමාන වසිහ වැඩ කරන්නේ වැඩ කරන්න ඔන්න විකෘතිය වැඩකිරීමක් කරන්න පර උපාසේ ටාපෝම ඒක දරුන්හු තත්ය අඒකතයි මානසික ලෙඩක්යෙන් එතකොට ඒ ත්වේ ටාපවාම පේනව පෙලක්කායට පේන්නේ විකෘතිය සාමාන්‍ය මනුසයට පේනක නෙවීයඇහිද පේනදට පෙළක් ඒවට බයයියා බයදුවනෝ ඒවගේ අමුතු සද්ද ඇහෙොයායට අපිට එහ සද්දම යාට හැන කපුට එක් ඇගහන්න හනෙන් අපිට නම් යාට ඇහෙන එක යාට බයංකාර සබ්දයා අත්භූත සත්්‍යයගී සද්දයා මෙන්න උපායාසය හැටි ඇතරම උපායාසය කියන්නේ අමුතු දෙයන්නෙවේ ප්‍රේත වගේ ජීවිතයක තාවකාලික මටම වෙනස් සත්ව තලයක සත්ව මට්ටක මානසිකව තාවකාලිකොට අහු වෙලා එක හින්ද මේ උපා යාසේ භානකම දුකයි මේකට පත්තෙන්ද දෙන්න හොඳ නෑ පත්තෙන්නේ සෝකයේ වැඩිවෙලා සෝකය කියන එක උපදන්ද හේතුව හේතුකාරණ ධර්මය වඩමේ ව කියනවා ප්‍රබලම සෝකය තමයි ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේේ තමයි සෝකයකොදන ප්‍රවර්මකාරය පේම කිරීම සත්තුන් ප්‍රේම කරත් පෙන්ඩ පුුවන් සත්තුන්ට තමයි ප්‍රේමේන්නේ ප්‍රේමේ එක තව සෝකයනිය ප්‍රියතෝ ජායති සෝකෝ ප්‍රියකරන්න පුළුවන් සත්තු විතරන්නේවි ද්‍රවෝල්ටන් හඟක් අය තමන්ගේ වස්තුව නැතිවෙලා තමන්ගේ කෞතිකො බහන්්ඩ නැති වෙලා මේ උපායාසයට පත්තිච්චයඉන්න. ප්‍රියතෝ ජයති සෝකෝගෙන පෙළැක් අය තවතියන සෝකයේ ඇතිවෙන තන්හාය ජායති සෝකෝ එක රිජුවම කාම බව විබහ කියෙන තුනෙන්ම ඇතිවෙන එක ඊට පස්සේ තව බුදු හමුදුරුව පෙන්දවා රටයා ජායති සෝකෝ කාමිය මේ සෝකය ඇති කරන මේවත් මනුෂයන් ටපුක් දවෙන ඒකින් උපාසට ප්‍රච මනුසවුවනු තරඟින් තියා ජායති සෝතෝ. කාමතෝ ජායති සෝකෝ තට මේ කියන ආකාර ඕන මේක මනුස්සත්ඒ ඉක්මෝලා යෙදීම තුළ සෝකය කියන එක වැඩි වෙන්න සෝකයේ නැති මනුස්වෙෙන් නෑ නැ සෝකයේ ආවටය එක අඩුුවෙනවා මේක යන්නේ පරිදේවය වෙඩ පුළුවන් ඒ ඒ දෙකින් ඉවරවන්නවා සෝකය ඒ දෙකින් ඉවරවෙන් නැති දරු සෝකය තමයි උපා. උපායාස කියන්නේ උපායාස අවා මානසික ලෙඩෙක් බවට හැන්නවා මනස ක්‍රියා කරන්නේ මානසික ලෙඩ කියන්නේ මනුසත්වය නෙවයි කියෙනෙ. වෙනස් සතේ ගිවිදියට මනස ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එක තමයි උපායාසයෙන් කරන්නේ මේ පිළිබන්ද විශුද්ධ මාර්ගය පැහැදිලි කරන්නේ තැන් සෝකය පරිදේවය උපායාස ගන එක මේ තුන ගත්තොත් වතුර හැළියක් වගේ වතුර හැලියක් අරගන්න වතුරු භාජනයක් අරගන ඒ වතුරු භාජනයට ගිදර්දානු යටින් ගින්දර්දානු. වතුර සාමාන්‍යෙන් තියන සීතලයි. අර ගිද ගිනි රශ්න හින්ද සිදුවනමකක්ද වතුර රත්වෙන්ට පටන්ගන්න මේ රත්වය නෝ වගේ එකක් තමයි තමන්ගේ කායකෝ මානසිකෝ රත්ව නෝ වගේ තමයි මේ සෝකයේ පටන්ගන්න ඒකට ගිද ගින්දර් වගේ තමයි සෝකීය අරමුණට සි හේතුවෙච්ච අතීත වොනොහරි මතක් වෙනදේ. සෝකී අරමුණ. තර ඉගින්දර තවතාව වැටන්න වැවැ තියෙන්ට තියෙන් ගිනිරශනය වදින්ඩවදන්ද දිගෙන්දිකට මාර වතුර රත්වෙනවා. මෙම රත් වෙලා වතුරල සීමාවක් වෙනවා. රත්වෙන්න්න.ඒ සීමාව තමයි නට නොවතුර. දැඟර භාජනය පිල්ලා තියෙනකොට නටනවතුර දිගෙන් දිගට නටනටලා. භාජනයෙන් වැැක්කවා හකට ඒ වතු රත්වෙලා නටනකොට සිදුවෙන දේ තැම් මේ වතුරු නටනොෝවාගේ එකක් තමයි පරිදේවේකය අනුන්ට පේනු අර සෝකය එතකං අර භාජනය රත්වෙනවා විතරයි වතුුණු නටන එක නටනකොට එලියට විශ්ුවෙනු ගලාගෙන යනු තවත් අර සෝගී අරමුණෙන් අර ගින්දර වැඩුවෙන වගේ තව ගින්දර දැම්මොතර වතුරු භාජනයට සිදුවෙන්ම් කක්ද වතුර හොම අර උතුරලා උතුරලලා විශුවෙන ටික විසු වෙලා ඊට පස්සේ වලන්දයේ ඇතුළේ විතරහ නටන්ට පටන්ගන්න එක කාටුවක් පේන්නේ. ආන්නේ වතුරුව ටික මෙහෙම වලද ඇතුළෙ නැතිීම හා සමානයි කියනවා උපායාසි. එක දරුණුම දුකක්. ශෝකයේ දරුණුම තැන. මේක අවසානෙ තවත් දිගටම රත්තුුණොත් අර භාජනය එන්ෙන්ඩ වතුරුව හිදිිලා හිදිල හිඳිලා අතුු නැව යනු එක හින්ද මේ උපායාසය අවසානයේ සියදීමන අවසා ගැනීම වෙඩක් පුළුවන් ති මෙන්නේ සේද අසා ගැනීම සිදුවන මේ උපයාසයට පත් වුණාව සෙනකෝ වෙඩ පුලුවමික මෙන්න මේ වැනි දුක් අතීත චරියා මතා ඒක වෙන්නේ එකන්නේ සෝකය පරිදේවය උපායාස කියනේම මේ අමුතුකින් ගියාත්නයෙන් ගෙනාක් ගනිවී මේවා මේ ජීවිතයේම තමන් සිදුකරමු නරක ඇලීම් මොල අභිද්‍යාවල ප්‍රතිඵලයි. එකන්නේ අටවිනිාකුසලේ අභිද්‍යාවල ප්‍රතිඵලයි තවට මේ මේ දුක්තුන ගත් තම සෝක පරිදේව උපායාස කියන එක ෙන අතීතිය සම්බන්ධ කර ලමයින්නේ. ඇැහිල්ලඟට මෙතෙදි පැහැදිලිකනා විප්පයෝකෝ දුක්කුෝ. එක හන්නේ තමම් ක්‍රිය කරන දෙයක් නැතිඋනාම දුකක් කටකන්න ඒකති ජීවිතය පුරා හැමදාම වෙන. ඕක ඇඳුම් පැළඳම්වල ඉඳලා ගෙවල්දරවල් යානවාහන දූදරුව රැකීරක්ෂ මේ මනුස්ස ග්‍රියාකාරක හැමතැනම විහිදිලා පවතින දෙයක්. ්‍රට රාජ්‍ය තමන් ප්‍රියෝ එක නැතිනම් නැතිවෙනකොට දුකක් කෙන. ඒවගේම තමන් අප්‍රිය කරන දෙ ලැබෙනවා හෙම නැතුව ජීවත්වන්න බෑ එතකොට දුක ද මේ විදිහට දුකේ විවිධ ස්ොරූපෝල්ට විවිධ පැතිකටවල්ට හැමෝම පත්වෙන. එතකොට ඒවා හැබැයි මේ දුකක් වනේ කොහොමද බහුතිකහි සිද්ධන් ලද නෑ තවත් පුද්ගලියෝ හින්දද ආරිස්වර්තයේ දී හෙමදේශනා කරන්නේ අපිට මේවා දුකක් වනේ දිට්ටිගත ස්වරූපයක් මතයි තොට දිට්ටිගත ස්වරූපයක් හින්දයි මේ දුක ඇත්වෙන් ඒ යන්නේ දිට්ටියයේ අන්තර්ගතයක් හින්දයි ඒ අන්තර්ගතය මේ විදිහ දෙයක් වෙන්ඩ හේතු වනේ මොකක්ද බදහාමුදුරු පෙන්නෙන තහාාවයි තකට දුක ඇතිකරන ක්‍රමය තන්හාවයි එහනම් මේ සතිපට්ානය වඩලා බලාපොරොපක්කයෙන් එම කල්ල දුක නැති කරන්න නෙමේ තන්න හව නැති කරන්න. දුක කියන එක අපිට තියනෝ දුකාපි හඳුනනව අපි හඳුනන් නැත්තේ දුකනෙමී දු හඳුනන දුකට හේතුවයි හඳුනන්න ඇති. හරි හේතුව දන්නේ වැරදි හේතුවක් දන්නවා හැමවෙලේ වැරදි හේතුවක් අපි ලිටිය තුළ අනන්තර් ගතකරගන්න. ඉගන ගැ කරන්නේ ඉස්සර දුකට හේතුවෙච්චේක පස්සේ වෙන හේතුව බවට හරවුණු නමුත්ඒ එක තන්න හා වෙන්නේ. එතකොට අපි හුඟත් දැනුම තියෙනව කියන දැනුම වැඩිවෙන්ඩ වැඩෙන්ඩ දුකට හේතු ගාන වැඩිරගන්න එක තමයි වෙනස් කරගන්න එක තමයි දැනු වැඩිවීමෙන්මිද. එදකොට දැනුමෙන් බෑ සත්්‍යය දුකට හේතුව හොයාගන්න සත්ේ දුකට ේතුව දන්නාවයි තන්ාව නැතිවෙන ක්‍රමේ තමයි මේ සතරති පට්ානි වැඩීම ය ඒ ආකාරයෙන් තකොට ඊගාවට අපි බලන්ඩ ඕනේ මේ කියන දුක්්ටික අවසාන කර බ දහාමුදුරු දේශනා කරනවා සංකිච්චනය පංචි උපාධානස්කන්දාා දුක්කා. කෙටියෙන් කියනව නම් පංචස්කන්ධ උපාධානයක් කොහෙද තියෙන්නේ එතන දුකමයි මෙහෙම දේශනා කරන්නේ ඇයි දේශනා කරන්නේ අ ආලාර කාලාම වගේ අය පංචස්කන්ඩ උපාධානය දුක කියලා දන්න ඔයගොල්ලු. නමුත් ඒගොල්ලු කාමලෝගේ කාමාවචර උපාධානය විතරයි දුක කියල පිළිගන්න. රූපාවචර උපාධානය දුකක් නෑ ගිල්දන්. අරූපාවචර උපාධානය දුකක් නෑ කියල දන්න. උදුහම් දුරුවන්ගේ ආයවිනය තුළ එහෙමනෑ. සැ කොහේද රූපාවචර උපාධානයක් තිමුණත් කාමාවචර උපාධානයයක් තිමුණත් අරූපාවචරූපාධානයක් තිබුණා ඒ හැම තැනම දුකයි. එහමනම් තවදයක්කින් පැහැදිලි කරවා තැන් ජාතිය දුකයි ජාතිය දුකනං ඉපදීම දුකයි ජැන බුදුහාමුදුරු ජරාව දුකයි මරණය දුකයි, සෝකයේ දුකයි මේ අපිට ජීවක්‍රියාවලේ දකින දේවල්. අවසානයේ සාරාංශ කරල දේශනා ගැනවා සංකිච්චයන පංචුපාදාානස්කන්ඩා දුක්කා. කෙටින් කෙනවනම්. පස්කන්ඩ උපාධනයක් කොහෙද තියන්නේ එතන දුකයියි. එහෙමන ජාතිය ගැන ඉපදීමත් උපාධානී ප්‍රතිඵලයා. ඉපදීම දුකවෙන්නේ උපාධානය ප්‍රතිඵලයයි. තොට ඉපදීවන වෙලාවනවීමේ කියන්නේ. ඉපදීමේ ආකාරය නෙවේ මේ දශනා කරන්නේ. තැන් ඉපදන මැරෙන ආකාරය නිම මේ දේශනා කරන්නේ. මරණයේ සවරූපයනෙව මේ දේශනා කරන්නේ. මරණය උපාධන වෙන එකයි දුකයි. උපත්තිය උපාධාන වෙන එකයි දුක ලෙඩ නෙවෙයි දුක ලෙඩ උපාධානවක වෙන ක්‍රමය අනුවයි දුකයි. එතකොට අතීත තමන්ගෙ දෙයක් නැතිවේම තමන්ග කනෙ මැරීම නෙවෙයි මෙතන දුක වෙන්නේ ඒ මැරිච්චයක වර්තමානය උපාධාන වෙන ක්‍රමයයි. දැඟහෙම නම් මෙතන විසඳුම තියෙන්නේ උපාධානය අහක් කරන ක්‍රමයක් හොයයා ගැනීම ැ ඉදීම හක් කරන ක්‍රම හොයන්ද බෑකාටව. උපාධානය හ කරන්න ක්‍රමය හොයා ගත්තො කවුරහරී සියල්ලම උපාදාානසිියල්ලම රූපාවචර රපාදානයි, රූපාවචර උපාදානයි කාමාවචර උපාදානයි මෙ හ කරගත්තත් එනම් ජාතියක් නැතුවෙන් එම් නැවත උපත්යල් ලැබෙන්නේ උපාධානයක් දවකරන නැතුව මේ ඉප දෙන්නේ එක නැති කරන්නද මහන්ස වෙලා වැඩක්නෑ හම දයි දේශනා වක්නේ දෙ ඒවා මේ පිංගතුන්ගන්න දුකායි දැ ඉපදීම දුකායි තමන් ඉපදුන දුකයි කියලා තමන්ගේ බඩේ ඉපදින එක උපදීට දෙන්නතුිය ඔන්නව තමයි පිළියා ඒවා තමයි කරන්න ඒ ඒවට තමයි දොස්කර උපදෙස් දෙන්නේ මකද මේ ජාතිය දුකායි ඉපදීම දුකායි බැලුවම අවසාන හලාතියන්නේ පස්පො මොකදම ධර්මී දන්නේ දුක දන්නේ දුක දන්නවා හිපදන එකත් දු ඉපීම නැත්නම් දුක නෑහන එක දන්නවා ඉපදන නැති ක්‍රම හොය කාගද තවත් සති තැමෙන්නම වගේ පිරිහිචිය යුගයක් තමයි වර්තමාන. ඒ පිරිිහිල්න්න තමයි අප දුක සත්‍යය අවබෝධ කරන්න මහන්සුවෙන්. එ හැම වහන්ස වෙඩෝඕනේ මේ අපි හිතනය කන් නෙවේ බුදු හමුදුරන්ගේ දේශනාව මේ සතිපට්නානේ වැඩීමෙන් උපාධන නැතිවීමෙන් ලැබෙන පලයක් එහෙන දුක් ාර් සත්‍යය තියන මේ කොටස්්ටික තවදුනටත් ඉදිරිදි පැහැදිි කරන්න බලාපොත්වයනවා හිට පස්සය අපි යෙන චතුරාය සත්‍යය දෙවනි ආරිතත්්‍යයයි අද දවසයේ මේ දේශනාම විදියට අවසාන කරනවා තමා ුත් කොළේ තින්න කොටස්ටිකක් බලලා ඒක ඉදයක් ඉගෙන ගැනීම කරගන යන භාවනාවතුළින් ලැබෙන ප්‍රතිපලය මොකක්ද. කියලා අඩුම ගාන මෙහෙම අත්තිතන්න මේ ැර ැර මරණය උපාධානවීම තමයි මේ දැන්වර්තමානයේ දුක්විදින්ට හේ තුමරණ ඇැති මැනුවො කොහේ දදුපදින්න කියලා දුක්වෙලා වැඩක් නෑමතන. මැරණ විදහ සැලසුම් කරලා වැඩකු නෑජීවත් වෙලා. මරණය උපාදාන වෙන්න ඇති දැනකට යන්න ඔය පුහුණු ලබන්. නැතුව මේ ලෙඩ වෙච්චයකින් ලෙඩඇරෙන්න්න එකක් මේකින් වෙන්න ලෙඩ කියන එක සංසාරික ස්වරූපයක්. ලෙඩහින් දව ලෙඩ උපාධන වෙලා අසනී උපාධාන වෙලා කරන අකුසල්තිික නතර වෙන්නයි මේක වැදින්ද. නතුන් එහෙම නැතුව මේ ධර්මමාගී ඉදිියොට යන්න බෑ. හැමෝම තේරුම් අරගෙන මේ කරන්න භාවනාවෙන් ලැබෙනු ප්‍රතිඵල මෙින්න්නමේ වගේකාක් නිසාත් තමංහිතනකාක් නෙවයි කියලා ය වෙනස් කරගන තවදුරටත් ඒරගෙන යන භාාවනාව සාාර්ථව කරගන යමට ශක්ති ධහිරී හැම දෙනනාටොන් ලැබේවා කියන පර්තනාවෙන් අද දේශනාව අවසාන කනවා හැමදිනටම තිරුවන්සරණයි.